Hi guys, welcome back to our YouTube channel. Yeah, right. If they're not afraid, no. Then I get to it today. මේක ඇත්තටම ට්‍රින්කෝල ෆස්ට් නයිට් එකේ අපි හිටපු තැන මේක ඇත්තටම සමෘද්ධි අයගේ ට්‍රේනින් සෙන්ටර් එකකට අයිති ගෙස් හවුස් එකක් මේකේ මං හිතන්නේ බෙඩ්ස් වලට තමයි ගන්න සල්ලි ගන්න කොමන් වොෂ්රූම් එකක් වෙනම ටොයිලට්ස් වෙනම එහෙම තියෙන්නේ හැබැයි මාරම පිරිසිදුර ලස්සන්න තිබුණා මෙන්න එතනත් අපිට යාළුවෝ කට්ටියක් හම්බුණා මේ බ්ලොග් එක ඇත්තටම ගොඩාක් පරක් වුණා මම මේක දානවද නැද්ද කියලත් හදලා ආයෙ දාන තීරණය කරා ඔයාලා දන්නවනේ මම බීච් වලට කොච්චර ආසද කියලා අපිත් ඉතින් උදේ පාන්දර කියන්නේ පාන්දර ලෑස්ති වෙනවා කියලා හිතාගත්තට ඔක්කොම වෙලා 8ට 8:00 විතර වගේ අපි ආයෙ එළියට බැස්සා තව තැන් වගේක් තියෙනවා ඩ්‍රින්ක් වල බලන්න යන්න අපිට ඒ ටික බලන්න යන්න තමයි මේ ගත්තේ මම මාරම ආසයි මෙහෙම බීච් එක බල බල යන්න මුහුද කියන්නේ ඇත්තටම මට භාවනාවක් වගේ ඔගොල්ලෝ කොහොමද බීච් එකට ආසද මුහුදට ආසද මට නම් ප්‍රශ්නයක් වුණත් සාමාන්‍යයෙන් හරි ඉක්මනට අමතක කරන්න ඒකට මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මං ආසයි මුහුද දිහා බලන් ඉන්න දැන් අපි යන්නේ කොහෙටද කියලා බලමු මම මේක ඇත්තටම දාන්නේ නැහැ කියලා හිතුවා දාන්නේ නැහැ කියලා හිතලා ආය දැම්මේ ඇත්තට මම ඔයාලට පොසොන් බ්ලොග් එකෙත් කිව්වා අපිට වෙසක් බ්ලොග් එකට ආව කමෙන්ට් එකක් ගැන ඇත්තටම මේ ආන්ටි මගේ ට්‍රින්කෝ ට්‍රිප් එකේ පාර්ට් 1 එකටත් කමෙන්ට් කරලා තිබුණා මේ එයාලට ලංකාව මිස් වෙනවා ලංකාවේ දේවල් බලන්න ආසයි එහෙම කියලා අපි පොඩ්ඩක් අප්‍රේල් වල ගිය හින්දා චූටක් පාලුවට ගිහින් වගේ මොකද අපි ඇත්තටම මේ අවුරුද්ද දවස්වල තමයි ගියේ මොකද එයාලත් තැමිල්ලා අයත් අවුරුද්ද සමරනවනේ දැන් අපි මේ යන්න යන්නේ හිරිගඩු සෑයට සමාවෙන්නේ හිරිකඩු සෑය නෙමේ ගිරිගඩු සෑය මේක ඇත්තටම තිරියාය කියන ගමේ තමා තියෙන පොඩ්ඩක් අපිත් වැඩිය පොඩ්ඩක් මුහුදු මට්ටමින් ටිකක් උසට වෙන්න වගේ තමයි මේක තියෙන්නේ චුට්ටක් හන්දක් වගේ පඩිපෙල් අපිට උඩට නගින්න වුණා මෙතනදී ඇත්තටම මම කියන්නේ හිරිකඩු සෑය තියෙන විශේෂත්වය ඒක ලංකාවේ පළවෙනි චෛත්‍ය කියලා කියනවා මේ තියෙන සෙල්ලිපි එතකොට ඔයාලා දන්නවා ඇති බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ තපස්සු බල්ලක වෙළඳ දෙවියන් තමයි බුදුහාමුදුරන්ට පළවෙනි බුද්ධ දානය පූජා කළා තියෙන්නේ මගේ අතින් වැරද්දක් වෙනවා නම් එතන ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ වැරද්ද හදන්න කමෙන්ට් එකක් දාන්න පළවෙනි දානය පූජා කළා තියෙන්නේ මේ තපස්සු බල්ලක කියන වෙළඳ දෙවියන් ඊට පස්සේ මේ වෙළඳ දෙවියෝ බුදුහාමුදුරන්ගෙන් ඉල්ලලා තියෙනවා දෙයක් ඉතින් බුදුහාමුදුරේ වෙනුවට බුදුහාමුදුරගේ කේශ ධාතුන් තමයි මෙයාලට දීලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ ඒ ධාතුන් අරගෙන කොමරි මෙගොල්ල වෙළඳ දෙබෑයෝනේ ඔහොම ගිහිල්ලා වටේ පකිස්තානය හොම රටවල් වගේකට මට මතක හැටියට ගිහිල්ලා තියෙනවා ඒ ගිහිල්ලා ලංකාවට එනකොට ඒ බුදුහාමුදුරන්ගේ කේශ ධාතුන් තැම්පත් කරලා මුහුදු මට්ටමින් ටිකක් උසට වෙන්න හදපු සෑය තමයි මේ හිරිගඩු සෑය කියලා කියන්නේ මේක ඇත්තටම ගොඩාක් බලන්න දෙයක් තියෙනවා උඩට ගොඩක් යන තියෙන ඇත්තටම මේකේ වීඩියෝ කරන්නත් පොඩක් තිබුණා තව පොක්කුණු හොම හොම දේවල් මට ඇත්තට මගේ ෆෝන් එකේ වෙල බැටරි ඩෙත් වුණා මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා මේ තියන්නේ උඩ සෑය උඩ ටික ඒ තියෙන නටබුන් ඒ ටික තමයි මේ තියන්නේ බලන්නකො ඔයගොල්ලොත් ඇත්තටම ට්‍රින්කෝ වල මම හිතුව ඇත්තටම ට්‍රින්කෝ යන්න ගන්නකොට අපි හිතුවේ ටිකක් ෆන් පැත්තර බර දේවල් තියේ බීච් කියන එක තමා ඔලුවට ආවේ ඇත්තටම මේ අපි හැම මං කියවන ඔයගොල්ලන්ට අපි හැම ලොකුට ගමන් ප්ලෑන් කරලා ගියපු ගමනක් නෙමේ ඉතින් ඒක යනකොට යනකොට තමා අපි ළඟ තියෙන දේවල් මොනවද කියලා බල බල ඒ දේවල් වලට යන්නේ මේ මේ මුවා මාර හරි නරක මුවෙක් මෙයා මෙහෙම හැමෝගෙම මෙහෙම මේ අල්ලනවා එයාගේ කටින් අනිත් එක මෙයාට මේ හරියට මෙයා මේ එක එක දේවල් කනවා බිස්කට් එතකොට අයිස්ක්‍රීම් එක අර මොනවාද පළම් අයිස්ක්‍රීම් වල කෝට්ට ගහලා තියද්දි මෙයා කන්නේ කෝට්ට ගලවල මෙහෙම අතින් දුන්නහම මෙයා රසයට අයිස්ක්‍රීම් කනවා
අනිද්දේ තමයි මේ මොකද මං කිය කිය හිටියේ, මේ ගොඩාක් ස්පෙෂල් දේවල් තියෙනවා බුද්ධාගම පැත්තට බරවෙච්ච දේවල් තියෙනවා ත්‍රිකුණාමලයේ. ඇත්තටම මං හිතන්නේ බලන්න දේවල් වැඩි ත්‍රිකුණාමලයේ වරාය නිසා හම්බෙච්ච ගොඩක් දේවල් තමයි හින්දා වෙන්නේ නැති. ත්‍රිකුණාමලයේ පැත්තේ බලන්න දේවල් වැඩි. කවර හරි ගෑලමයි ඉන්නවද ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔය බොයි ෆ්‍රෙන්ඩ්ස්ලාගේ ඇඳුම් තියාගෙන ඉන්න? මමත් ටිකගේ වගේ ෂාන්ගේ මොකක් හරි ඇඳුමක් මං තියාගන්න ඔය ටීෂර්ට් එකත් ඉෂාන්ගේ. ඉතින් ආය අපි ඔන්න අපේ ගමන යන්න පටන් ගත්තා. බලමු අපි කොහෙටද යන්නේ කියලා. මේ හැබැයි අපි ගිය දවස් ටිකේ මුල ටිකේ වැස්සා. අපි මේ යන දවසෙත් පොඩක් වැස්ස චූටක් තිබුණා. එවනට ලොකුවට වැස්ස නෑ, අපි හිතපු තරම් ලොකු වැස්සක් තිබ්බ නැහැ. රස්නෙත් පොඩ්ඩක් අව්ව සැර තිබ්බ. ඇත්තටම මේ අව්ව සැරයි, මන් දන්නේ හේතුව ඇයිද කියන්න. අව්ව මාරම සැරයි ගොල්ලන් ඒ පැත්තට තියෙන. ඊට පස්සේ මාරම ලස්සන තැනකට ළමයි මේ යන්නේ. ඔයාලා බලන්නකො මේ යන තැන කොහෙද කියලා. මෙතන මේ තාත්තා මෙතන කියලා තමයි තාත්තා එකපාරක් ගිහින් තියෙනවා. මෙතන අනිවාර්යම යන්න ඕනේ කියලා තමයි තාත්තා එක්කන් ගියේ අපිව. අපේ තාත්තා පොඩ්ඩක් එහෙම එහෙ ට්‍රැවල් කරලා තියෙන කෙනෙක්. ඉතින් එයා දන්නවා ටිකක් ඒ තියෙන තැන්. එතන ගමනක් වුණත් යන්න ලේසි ඒ නිසා. මේ බලන්නකෝ මං ඔයාලා මෙහෙම පොඩි කැලයක් අස්සෙන් තමයි යන්න තියෙන්නේ පාර. මෙතන ආමිය කිය අය වගේක් ඉස්සරහා ඉඳලා කිව්වා මෙතන බලන්න මේ ළඟකදී ආපු ගොඩාක් මෑතකදී ආපු පළවෙනි සිංහල කට්ටිය තමයිලු. අපි ගොඩක් මෙතනට එන්නේ මුස්ලිම් අයලු. බලන්නකෝ ළමයි මෙතන වීව් එක ඔයාලට පේනව නේද කොච්චර ලස්සනද කියලා. මාරම ලස්සනයි මේ බීච් එක. තාත්තා කිව්වේ මෙතන වීව් පොයින්ට් එකක් විතරයි තියෙන්නේ කියලා. ඉතින් අපි නාන්න කරන්න ඒවට මුකුත් ලෑස්ති වෙලා ගියේ නැහැ. ඇත්තට මෙතන ඒවනට කට්ටිය නෑව කරා. මං හරියටම දන්නේ මෙතන නාන්න පුළුවන්ද බැරිද කියලා. ඒවනට කට්ටිය නෑව. මට හිතුණ අපරාධ ඇඳුම් ගෙනාව නම් කියලා. මේ මාරම ලස්සනයි. මෙතන තියෙන විශේෂත්වය ගැන කියනවා නම් මේක ඇවිල්ලා අරසි මලේ බීච් එක. අපේ තාත්තා කියපු විදිහට මේකට අරසි මලේ බීච් එක කියන්නේ මේකේ තියෙන වැලි හාල් වගේ. හාල් වලට තමයිලු අරසි කියන්නේ. ඒක තමයි මෙතනට අරසි මලේ බීච් එක කියලා කියන්නේ. මේ අර හමුදාවේ අය කියපු කතාව ඇත්ත ළමයි ගොඩාක් හිටියේ මුස්ලිම් අය. මේ එතන ට්‍රැවල් කරන්න ඇවිල්ලා හිටියේ. ඇත්තටම ලංකාවේ සිංහල අය ඇයි මේ වගේ ලස්සන තැන්වලට යන්නේ කියන ප්‍රශ්නයක් ආවා. ඒවලේ ඇයි දෙන්නේ මෙච්චර ලස්සන හැංගිච්ච තැනකට යන්නේ නැත්තේ ඇයි කියලා. මාරම ලස්සනයි. මම මෙතන ෆොටෝ ෂූට් එකක්ම කරා. ඇත්තටම මම ඒත් දැන් තාත්තා කියපු විදිහට මට හිතුණ ලස්සන ඇති කියලා. මම කෝකටත් ලස්සන ඇඳුමක් ස්ටෑන්ඩ් බයි තියාගෙන ගියේ. මට ලස්සන්ට ෆොටෝස් ටිකක් වීඩියෝස් ටිකක් ගන්න ඕන නිසා. ඒ බීච් එක මාරම සනීපයි ඒ වගේම. සහ ලස්සන වීව් එකක් තියෙන හින්දා ෆොටෝස් එහෙම ගොඩක් ගත්තා මම. මෙතන කෙලින්ම ෆොටෝ ෂූට් එකක්ම ගියේ ඇත්තටම. මෙතන බීච් එකට පස්සේ අපිට බීච් එකකින් නාන්න ලොකුම උමනාවක් තිබ්බා. ඊට පස්සේ ඇවිස්සීලා වගේ හිටියේ බීච් එකකින් නාන්න මොණි කියලා. ඊට පස්සේ ඔන්නෝ වගේ චුටි චුටි කෑම ටිකුත් කාලා මෙන්න මේ ඉන්නේ පිපාසි කුඩා වලට ආවා නාන්න. හැබැයි පාසි කුඩා හොඳයි ළමයි. බට් මේ ඒකේ රැල්ල චුට්ටක් සැරයි. අපි එහෙම කියලා මේ පාඩුවේ හිටියේ නැහැ. අපි හෙන වෙලාවක් අපි නෑවා. පොඩ්ඩක් රැල්ල චුටක් සැරයි ඒකේන. එක පාට උඩට යන රැල්ලක් එන්නේ. කොමරි අපි පැය 3-4ක් විතර නෑම මේ විදිහට. මෙතන එක සීමාවක් තියෙනවා. එතනින් එහාට යන්න බෑ රැල්ල සැර නිසා. මේ ඇත්තටම කටි ඉඳලා මේ යන්න එපා කියලා කියනවා. අපිත් ඉතින් නාල කරලා ආවා.
පිස්සු පිස්සු ටික වගේ. ඊට පස්සේ ඔන්න නාලේ ලීට බස් විතර පට්ට බඩිගිනි ඔක්කොම බට්ටික එකට දාලා මම ඉතින් ඔක්කොම අපේ හිටපු ලංගී මලිර දෙන්නටයි කැව්වා. ඊට පස්සේ ඔක්කොම එකට දාගෙන කද්දි මාර්ම රහයි ළමයි. අපි එතනින් වඩේ ජාති ඔය මාළු බැදපු අය මේවා ගත්තා. ඒවත් එක්ක හුන්දොට දාලා අපි බත් කෑවා. ඊට පස්සේ මෙන්න මෙන්න ලස්සන බීච් එකක් මේක ඇවිල්ලා ත්‍රිකුණාමලේ බීච් එක මේ තියෙනවනේ දැන් ওই බීච් එකටත් එක එක එනම් ඉතින් මේක ඇවිල්ලා ත්‍රිංකොවල ත්‍රිංකොව අරායට කිට්ටු බීච් එකක් මේක ත්‍රිකුණාමලේ බීච් එක කියලා කියන්නේ. අපි දැන් මේ යන්නේ කොහෙද? අපි දැන් යන්නේ කොහෙද කියලා කියන්න බලන්න ළමයි. තැනට යන්න කලින් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙන්න මේ කොහෙටද මේ අපි යන්න හදන්නේ කියලා. අපි කෝණේශ්වරම් යන්නේ ළමයි. කෝණේශ්වරම් කෝවිලට තමයි යන්නේ. එවලේ කුමරි මායි මල්ලි යනකොට අපි දෙනවා අන්තිමටම ගියේ මේ අනකොට කට්ටිය කිව්වා දැන් පූජාව තියෙනවා පූජාව තියෙනවා ඔය දේවල් අරන් යන්න කියලා. ඉතින් අපි දෙන්න ඉතින් ඇත්තද බුරු දන්නේ නැහැනේ. අපි ඉතින් ගියාද බිඩි ගාලා ඇත්තම නෑ. ඒවල පූජාවටත් අපිට ඉන්න පුළුවන් වුණා. එතන දේවල් වීඩියෝ කරන්න බෑ. ඉතින් මට පූජාවේ වීඩියෝ කරන්න කරේ නැහැ. මම එතන ගහලම තියෙනවා වීඩියෝ කරන්න එපා කියලා. මට කිහිප දෙනෙක් වීඩියෝ කරා මේ ඒ වුණාට ඉතින් අපිට එහෙම ඒගොල්ලෝ නෝටිස් එකක් ගහලා තියෙද්දී අපි වීඩියෝ කරන එක වීඩියෝ කරන්න පුළුවන් වුණත් ඒක වීඩියෝ කරන එක ඇත්තටම මේ මන්නම් හිතන්නේ ඒක සදාචාර සම්පන්න නෑ කියලා. මන් මොකක් හරි හේතුවක් හින්දානේ ඒගොල්ලෝ නෝටිස් එකක් ගහලා තියෙන්නේ. ඉතින් අපි ඒක දැක දැක වීඩියෝ කරන එක හරි නෑ වගේ නේද? මෙතන ඉතින් අපි කට්ටියේ කෝණේශ්වර මුත් ඇඳලා මෙතනත් ළමයි බීච් වීව් එක මාරම ලස්සනයි. මම ඔයාලට පෙන්වන්නම් ඉස්සරහට. මාරම ලස්සනයි. ඔන්න බලන්නකො මෙන්න මේ මේක ඇතුලෙන් ගියහම තමයි අපිට වීව් එක තියෙන්නේ. ඔන්න බලන්න. ඔයාලා වැඩිපුර ට්‍රිප් යන්න ආස කවුරු එක්කද? කොහොමද ඔයාලගේ ෆෑමිලි ට්‍රිප්ස් කොහොමද? ඒ ගැනත් විස්තර කියන් යන්න. ඔගොල්ලෝ ළඟදි ගිය ළඟදි කොහෙට ගියා නම් ඒ ගැන කියන්න. ඔගොල්ලෝ ට්‍රින්ක ගිහින් තියෙනවා නම් මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ආයි කියන්න. අපිට යන්න බැරි වුණු ට්‍රින්ක වල තැන් ගොඩක් තියෙනවා මම දන්නවා. ඒ තව තැන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ බලන්න මම මාර ලස්සනයි නිල්ම නිල් පාටයි. මං හරි ආසයි නිල් පාටයි කොළ පාටයි. මාර මාසයි මම කොළවට පරිසරයට නිල් පාට වතුරට මාරාසයි. ඒ දේවල් ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුදුම විදිහට උදව් වෙනවා මන්නම් හිතන්නේ. ඊට පස්සේ මෙන්න මේක මේ මට මොන හරි කන්න මොනෝ නෝ ඔය අච්චාරු එක බුල් කියලා දැන දැන තමයි ගත්තේ. ඇත්තට මේ තියන්නේ අපේ දෙවෙනි දවසේ හිටපු තැන. මෙතන ඇත්තටම ළමයි මට ඔයාලට වීඩියෝ කරන්න බැරුණා රෑ නිසා. මෙතනට යනකොටත් මේ අපි සේරුවිල පන්සල ළඟින් තමයි මේ ගෙස්ට් හවුස් එක ගත්තේ. මේ අලියෙක් හිටියා ළමයි. මේතනට අපි යනකොටත් අලියෙක් හිටියා මග පන්සල ළඟම. මෙතන හැම මාර්ම පිළිවෙලයි හරි ලස්සන්ට තිබුණා. අපිට රූම්ස් දෙකක් තිබුණා. රූම්ස් දෙකටම ඇටැච් වොෂ්රූම්ස් තිබුණා. මට මතක හැටියට මේ එක රූම් එකකට රුපියල් 1000ක් වගේ තමයි උනේ. මෙතනත් හරි පිරිසිදුට පිළිවෙලට තිබුණා. මම කලින් අපි දවසේ හිටපු එක මං කිව්වේ ඒක බෙඩ්ස් වලට ගත්තා කියලා. මට මතක හැටියට එක බෙඩ් එකකට රුපියල් 400ක් තමයි ඒගොල්ලෝ චාර්ජ් කරේ. ඇත්තටම මේ ඒක පිරිසිදුකමයි ඒ දේවල් එක්ක ඒ ගානට මාරම ලාභයි. මේ දෙකම එහෙමයි මාරම ලාභයි. ඔයාලට කතාව කියන්න බැන්නානේ. අපි එදා කොහමරි කඩෙන් ගෙනාවේ කෑම. ගෙනල්ලා ඉතින් අපි ඉතින් කෑවා. මොකද මට ඇත්තටම මේ සයිවර් කන්න ආසාව තිබුණා. ඇත්තම අවුරුදු නිසා ටැමිල් අයගේ කඩවල් ඔක්කොම බහලා මට සයිවර් කන්න ආසාව හැමම නැති වෙලා ගියා ළමයි. මේ තියන්නේ පහෝදා උදේ වීව් එක. මෙතනත් මාරම ලස්සනයි ගස් කොළන් වලින් වට වෙලා හැම. මම උදේ පාන්දර නැගිටලා මම ඔයාලට මේ වීඩියෝ එකක් ගේන්න ඕනේ වින්දම් මම උදේ පාන්දර නැගිටලා වීව් එක අයියේ ලස්සන පරිසරයේ වීඩියෝස් ගන්නකොට තමයි මේ ඉන්නේ. මේ එතන ඉන්න අංකල්
අංකල් කෙනෙකු අය කෙනෙකු ඉන්න මේ අංකල් ඊට පස්සේ තමයි කිව්වේ අපි ආපු දවසේ රෑ නෙමෙයි ඊට කලින් දවසේ රෑ ඔය අපි ඉන්න ගෙස්ට් හවුස් එකයි එයාලගේ ඔෆිස් එකයි ඔය ඔයගොල්ලන්ට ඔය පේන බිල්ඩින්ස් දෙයක් අතර එන්නේ අතර අලි 6 දෙනෙක් ළමයි මෙතනින් නිතර යනවලු අලි එහෙම මේ අපි එන්න දවසට කලින් දවස රෑ තමයි ඒ ওই බිල්ඩින්ග්ස් දෙක අතර මේ අලි 6 දෙනෙක්ලු මේ ඉතින් මේ කමන්නේ අපි යව දවසේ ආවේ නෑ මට මේ කිව්වම අනේ ලොකු දෙයක් අනේ අම්මෝ ලොකු දෙයක් අපි යව දවසේ ආවේ නෑනේ කියලා එකක් අපිට අලි එක ටිකක් අව කියන්නේ එක අමුතු දෙයක් බය වැඩිපුර බය හිතෙන දෙයක් වුණාට අපේ මල්ලිලා ඒගොල්ලෝ කන්ද කෙටී ඉන්නේ ඉතින් බාප්පලට ලොකම්ලට ඒගොල්ලන්ට ඒගේ එක්ස්පීරියන්ස් එක ඇච්චර ලොකුවට අවුල් එක්ස්පීරියන්ස් යන්නේ මේ යාළගෙන ගෙවල් ළඟිනුත් අලි ගිහින් තියෙනවා මමත් යාළයි කිතර ළඟදී අලි දැකලා තියෙනවා ඒ ගෙවල් ළඟින්ම යනවා ඉතින් ඒ දේවල් වැඩක් නැහැ මෙතට මේ මෙන්න මේ කාමරේ සිංගල් බෙඩ් එකකුයි ඩබල් බෙඩ් එකකුයි තිබ්බේ මේ කාමරේ ඩබල් බෙඩ් එකක් තියෙනවා ඔක්කොම තාම නිදි මම ඇත්තටම ඔයාලට උදේ වීව් එක දෙන්න ඕනේ හින්දාම මම ටිකක් උදේ පාන්දර නැගිට්ටේ මොකද අපි උදේට කෑම එහෙම හදාගෙන මේ අපිට තව පොඩි පිටි ගමන් වගේක් යන්න තිබුණා ඒ ගමන් ටිකක් යන්න ඕන නිසා උදේම පොඩක් නැගිට්ට අම්මලටත් උදව් කරලා කෑම හදාගෙන යන්න ඕන හින්දා මොකද මේ ඇත්තරම අර කිව්වා වගේ තැමිල්ලයි අවුරුදු සමරේ හින්දා ගොඩාක් කඩවල් වහලා හැම තිබුණේ ඒ නිසා නිතක කෑම කන්න කෑමකට කඩේට කඩේකින් නවත්තලා ඒ කෑම කන්න නාස්ති කරන වෙලාවේ මේ තව කොහරි යන්න පුළුවන් නිසා තමයි මේ අනිතක මේ දවස් අපි ප්ලෑන් කරපු දවසක් නෙමේ අපි ඊට කලින් දවසේ රෑ බදුල්ලට යන්න තමයි හිටියේ බට් පොඩ රෑවිච්චිද තාතත් කිව හෙන ඉඳලා මෑම් කළ මොකද ඉස්සරහට තව බීච්ච එකක් තියෙන බිච්ච එකට යන්න ඕන නිසා අපි මේ ඇවිල්ලීනේ පාසිකුඩා බීච්ච එකට සමාවෙන්න මං ඉස්සල්ලා නිලාවේලි බීච්ච එකයි පාසිකුඩා එකයි පටලව ගත්තා පාසිකුඩා එක නම් ලස්සනම ලස්සන බීච් එකක් සාමාන්‍ය විදිහට හොඳට නාලාගල්ල ඉන්න පුළුවන් නිලාවේලි එක තමයි පොඩක් බය මට ඉස්සල්ලා පැටලුණා ඔන්න අපි ආයෙ ගෙදර ආවා ඒ දවස් ටිකන හොඳට කාලා බීලා දවස සම්පූර්ණ දවසක්ම කම්මලා ගෙදරට වෙලා කකා බිබී හිටියා එහෙමම ඊට පස්සේ අපි ආයෙ එන්න ගත්තා මොකද ශාන්ලා ගෙදරත් එදාට යන්න තිබුණා ඉතින් අපි උදෙන්ම එහෙනුත් පිටත් වුණා ශාන්ලා ගෙදර මොකද අවුරුද්දත් එක්ක නිසා ශානුත් පොඩක් වැඩ එන්න තමාරුයි ඒ නිසා ඉතින් ශාන්ලා ගෙදර ගිහිල්ලා ඉතින් තෑගිත් අරගෙන යවත් බලලා එයාලගේ අම්මලාවත් බලලා එන්න ඕනේ කියලා හිතලා ඉතින් අපි කට්ටිය ගියා ලොකු අමයි බාප්පයි නැවතුණා මල්ලිලා දෙන්නම ලොකුමත් ලොකු මල්ලි අපි ගෙදර ඉන්න හින්දා ආවා පොඩි එක්කෙනාත් ඉස්කෝලේ නිවාඩුනේ ඉතින් එයාටත් පොඩ්ඩක් කොළඹ එන්න ඕනේ කියලා ඉතින් එයාවත් එක්කගෙන අපි ආවා මේ ඩෑම්ස් ගැන නම් ඔගොල්ලෝ දන්න රන්දිනිගල රන් ටැබේ ඩෑම් මෙන්න මේ පාරේ යනකොට හරියට අලින්ගේ එක්ස්පීරියන්ස් හම්බෙලා තියෙනවා ආල බලන ඉස්සරහටත් මේ අලට පීඩියක ඉන්නවා අලියෙක් අපි එන දවසෙත් අපිට මේ පාරේ අලියෙක් හම්බුණා මේක සාමාන්‍යයෙන් ඉස්සර නම් හයෙන් පස්සේ මේ පාරේ හවස හයෙන් පස්සේ යන්න දෙන්න දැන් නම් ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ ඉස්සර යන්න දෙන්න හවස අපි දවසක් රෑ ඇවිල්ලා එතකොට මං ගොඩ පොඩි මේ එක්ස්පීරියන්ස්ක් තියෙනවා අලියෙක් හම්බෙලා ඔය අපි නවත්තලා තිබ්බේ ඒ පැතර වෙන්න තමයි අලියා හිටියේ අපි අපි දැක්ක හින්දා පාරේ හා පැත්තේ අර ඩෑම් එකත් එක පාරේ පවෙන අනිත් පැත්තේ පාරක් තියෙනවා අපි ඒ පැතර වෙලා බලාගෙන හිටියා අපි එතකොට බස් එක ගියේ අයියා එයා මේ කොළ වලින් යව කොළ අතු කඩලා එයාව වහ ගන්නවා කාටවත් පේන්නේ නැති වෙන්නේ එයා කොළ අතු ඇඟට දා ගන්නවා එහෙම ඉතින් පොඩක් ඉතින් එයා යනකම් ඊට පස්සේ ඉතින් ඉඳලා තමයි ගියේ දවස්වල ගොඩ මම ගොඩක් පොඩි තව පොඩි කාලෙක මට ඒකේ මතකයේ හොඳටම තියෙනවා මේ බලන්න කොළමයි මං ඉතින් මෙහෙ යන්න ආසෙන් ගැන සාධාරණයි නේද මේ කොළ පාටත් එක්ක මං දැන් ඔය ගමනට පස්සේ මං ළඟදී ආයේ ගියා ගමේ මම පොඩක් මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න
මං ආසයි මේ වගේ පැත්තකට යන්න. මං ඇත්තටම ඒ මේ ළඟදී ගියත් මගේ ඒ පොඩක් මයින්ඩ් එක චුට්ටක් අවුල් වෙලා තිබ්බ දවස් ටික. මං ඉතින් පොඩක් එහෙ පැත්තේ ගිහිල්ලා නාලා කරලා ඉතින් ඇවිල්ලා පොඩක් ෆ්‍රෙෂ් වෙලා ආවා ඉතින්. ඔයාලත් ඔයාලගේ නෑදෑයෝ ඉන්නවද මේ වගේ පැතිවල ළමයි? මේ එක දෙයක් තියෙනවා ඔගොල්ලන්ගේ නෑ කසින්ස්ලා කාවම හරි ටිකක් දුරින් බන්දන්ඩ. එතකොට ඒ කෙනාව බලන්න යනවා කියලා හරි මේ අපිට යන්න පුළුවන් ලස්සන තැන්වලට. එහෙම දුරින් මමත් ඒකයි ළමයි, මම නුවරින් බඳින්නෙත් ඒකයි. මගේ අනිත් අයට මගේ කසින්ස්ලට ලේසි වෙනවා මාව බලන්න යනකොට. හරි දෙයියනේ ඒගොල්ලන්ට ලස්සන ට්‍රිප්පක් එනවා වගේ එන්න පුළුවන්නේ. මමත් ඒකයි නුවරින් බඳි. මං අනිත් අය ගැන හිතන කෙනෙක්නේ, මං ඒකයි නුවරින් බඳින්නේ. ඔන්න ළමයි මං කිව්වේ පාරයිනේ අලියෙක් ඉන්නවා කියලා. ඔන්න අලියා අනේ ටිකත් බලලා ඔන්න දැයි යනවා. ලස්සන කඳුයි ගස්කොලන් ඇරදොල ඒවා ඇත්තටම ගොඩක් මතක් වෙනවා. අපි ඉතින් ඔන්න නුවරට එනවා. අපි ප්ලෑන් කරන් ආවේ දදා මාලිගාව එහෙම ගිහින් එනවා කියලා. ඇත්තටම ට්‍රැෆික් එක නිසා අපිට යන්න ඕනේ නෑ. ශාලාගෙදට මේන ටිකිරි කෙල්ල ශාලා අම්ම මාර බරස බත්තයක් හදලා තිබ්බා. ඊට පස්සේ එහෙත් පය තුන හතරක් ඉඳලා අපි ඉතින් මෙහෙම ලස්සන ෆොටෝස් එහෙමත් අරගෙන අපි ආයෙදා ගෙදර එන්න පිටත් වුණා. මෙන්න මේක ලස්සන පොඩි ෆොටෝස් මං කීපයක් දාලා තියෙන අපේ ගමනේ. එහෙනම් ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන්ම ට්‍රැවල් ට්‍රිප් යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන් යන්න මතක ඇතුව. ඉතින් එන්න, බයි බයි.